මාස්ටර් ක්ලාස් පාඩම් මාලාව මුල සිට අධ්‍යයනය කළ ඔබ දැන් දන්නවා පෞරුෂත්වය අනුව මිනිසුන් බෙදෙන ප්‍රධාන පර්සනලිටි ටයිප්ස් හතර ගැන. ඒ තමයි ප්‍රෙඩේටර් පර්සනලිටි, ෂැඩෝ පර්සනලිටි, වික්ටිම් පර්සනලිටි සහ ස්පිරිට් පර්සනලිටි. මේ ටයිප්ස් හතර අතරින් ඔබේ චරිත ලක්ෂණ වැඩියෙන්ම ගැලපෙන්නේ මොන පර්සනලිටි ටයිප් එකටද කියලා මේ වෙනකොට ඔබට පැහැදිලි ඇති. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ හැම විටම ඒ පර්සනලිටි ටයිප් එකට අදාළ චරිත ලක්ෂණ තුළ පමණක් ක්‍රියාත්මක වෙනවා කියලා. සමහර සිදුවීම් වලට මුහුණ දීමේදී තාවකාලිකව ඔබ තුළ අනෙකුත් පර්සනලිටි ටයිප්ස් වලට අදාළ චරිත ලක්ෂණ මතුවෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබේ පර්සනලිටි ටයිප් එක ස්පිරිට් කියලා හිතමු. බාහිර සිදුවීමක බලපෑමක් නිසා ඔබ තුළ වික්ටිම් හෝ ප්‍රෙඩේටර් හෝ ෂැඩෝ කියන පර්සනලිටි ටයිප්ස් තුනෙන් එකක චරිත ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. කොහොමද මේ විදිහට ඔබේ චරිත ලක්ෂණ වෙනස් වෙන්නේ? එක පුද්ගලයෙක් තුළ මේ විදිහට ප්‍රතිවිරුද්ධ පර්සනලිටිස් කීපයක චරිත ලක්ෂණ ඇති වෙන්නේ කොහොමද? වෙලාවකට ඇතෙක් වගේ බලවත්ව තෘප්තිමත්ව ඉන්න ඔබම වෙලාවකට හාවෙක් වගේ දුර්වල වෙලා මානසිකව කඩා වැටෙන්නේ කොහොමද? බොහොම පරිණත විදිහට වගකීම් සහගතව වැඩ කරගෙන යන ඔබම වෙලාවකට පොඩි ළමයෙක් වගේ බොළඳ විදිහට අතාර්කික විදිහට හැසිරෙන්නේ ඇයි? හැමෝටම උදව් කරමින් ගිවර් කෙනෙක් විදිහට පරාර්ථකාමීව ජීවත් වෙන ඔබම තවත් වෙලාවකදී ආත්මාර්ථකාමී ටේක කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද? ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ කළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලිවම දැනගත්තත් ඔබ ඒ දේවල් කරන්න හදනකොට ඔබව මානසිකව වටන, ඔබේ දියුණුව වළක්වන විදිහේ සතුරු සිතිවිලි නෙගටිව් ඉනර් වොයිසස් ඔබේ සිත තුළම ඇතිවෙන්නේ කොහොමද? ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට සහ මානසික සුවපත්භාවයට ඍජුවම බලපාන මේ ප්‍රධාන ගැටලුවලට හේතුව වන ඊගෝ සෙල්ෆ් ස්ටේට්ස් ගැන මූලික විස්තර අද මාස්ටර් ක්ලාස් එකෙන් ඔබට කියලා දෙනවා. එක පුද්ගලයෙක් තුළ වෙනස් විදිහේ මානසික ක්‍රියාත්මක වීම් හයක් තියෙනවා. එකිනෙකට මිශ්‍ර නොවී තනි තනිවම ක්‍රියාත්මක වෙන මේ මානසික මෙහෙයුම් පද්ධති හයට අපි කියන්නේ ඊගෝ සෙල්ෆ් ස්ටේට්ස් හයක් කියලා. නොයෙකුත් බාහිර සිදුවීම් වලට මුහුණ දීමේදී සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී ඊට ගැළපෙන විදිහට මේ මානසික මෙහෙයුම් පද්ධති හයෙන් එකක් ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ඊගෝ සෙල්ෆ් ස්ටේට්ස් හය පුද්ගලයෙකුගේ මනස ක්‍රියාත්මක වෙන එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ආකාර හයක්, වැඩපිළිවෙළවල් හයක්, මෝඩ්ස් හයක්, හරියට වෙනස් විදිහේ මෙහෙයුම් පද්ධති ඔපරේටිං සිස්ටම්ස් හයක් වගේ. ඒ සෙල්ෆ් ස්ටේට්ස් තමයි වික්ටිම් සෙල්ෆ්, ඔබ තුළ සිටින දුර්වලයා. ෂැඩෝ සෙල්ෆ්, ඔබ තුළ සිටින යක්ෂයා. ප්‍රෙඩේටර් සෙල්ෆ්, ඔබ තුළ සිටින යෝධයා. ස්පිරිට් සෙල්ෆ්, ඔබ තුළ සිටින දෙවියා. වූන්ඩඩ් චයිල්ඩ් සෙල්ෆ්, ඔබ තුළ සිටින තුවාලවුණු ඩැමේජුණු පොඩි ළමයා. වොන්ඩර් චයිල්ඩ් සෙල්ෆ්, ඔබ තුළ සිටින ආලෝකවත් සුන්දර දක්ෂ ළමයා. ඔබේ මනස වරින් වර මේ ඊගෝ සෙල්ෆ් ස්ටේට්ස් හය තුළ, මේ පුද්ගල භාවයන් හය තුළ මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වෙනවා. සෙල්ෆ් කියලා කියන්නේ මම කියන අදහසට. ඊගෝ සෙල්ෆ් කියලා කියන්නේ මම දකින මම, එහෙම නැත්නම් ඔබට ඔබව පෙනෙන සහ දැනෙන ආකාරයටයි, ඔබේ සෙල්ෆ් ඉමේජ් එකටයි. ඊගෝ සෙල්ෆ් ස්ටේට් එකක් කියන්නේ මනස ක්‍රියාත්මක වෙන අංග සම්පූර්ණ මානසික සැකැස්මක්, මෙහෙයුම් පද්ධතියක්. හැඟීම්, දැනීම්, සිතිවිලි, මතකයන් සහ සංකල්පවලට අනුව පුද්ගල භාවයක් සහිතව මම කියන අදහසින් ක්‍රියාත්මක වෙන බලවත් ඔපරේටිං සිස්ටම් එකක්. ඔබ තුළ නිතරම මේ සෙල්ෆ් ස්ටේට්ස් හයෙන් එකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් ඔබට මුහුණ දීමට සිදුවෙන සමහර බාහිර සිදුවීම් නිසා ඔබේ මේ ක්‍රියාකාරී සෙල්ෆ් ස්ටේට් එක ක්ෂණිකව මාරු වෙනවා. මේ වෙනස් වීමට අපි කියන්නේ සෙල්ෆ් ස්ටේට් එක ස්විච් වෙනවා කියලා. ඔබ තුළ මේ සෙල්ෆ් ස්ටේට්ස් හය ස්විච් වෙනකොට, මාරු වෙනකොට ඔබේ ඊගෝ එක, මම දකින මම, මූලික කරුණු පහකින් වෙනස් වෙනවා. එතකොට ඔබට ඔබව දැනෙන්නේ, ඔබව ක්‍රියාත්මක වෙන්නේ, ඔපරේට් වෙන්නේ වෙනස්ම විදිහක පුද්ගලයෙක් වගේ. ඒ ඔපරේට් වෙන සෙල්ෆ් ස්ටේට් එක අනුව ඊගෝ එකේ වෙනස් වෙන මූලික කරුණු පහ තමයි ඩොමිනන්ට් ඉමෝෂන්ස්, මූඩ් ඇන් එනර්ජි. ඔබ තුළ වඩාත්ම ප්‍රමුඛ වන හැඟීම්, මානසික ස්වභාවය සහ කායික මානසික ශක්තියේ අඩු වැඩි බව.
Accessible Memory and Past Experience. ඔබට පහසුවෙන් මතක් කරගත හැකි මූලික මතකයන් සහ අතීත අත්දැකීම් මොනවද කියන එක. Core Beliefs and Core Concepts. ඔබේ ජීවිතයේ මූලික විශ්වාසයන් සහ මුල් බැසගත් මූලික සංකල්ප. Core Values and Ideals. ඔබට වැඩියෙන්ම වටිනා දේවල් සහ ඔබේ මූලික ප්‍රතිපත්ති. Automatic Thoughts and Inner Voices. ඔබට નિરાයාසයෙන් සිතෙන සිතවිලි සහ විතර්කවල ස්වභාවය. Self States Higher Switch වෙනකොට, මාරු වෙනකොට ඔබේ ego එකේ self image එකේ පදනම වන ඔබ කවුද කියලා තීරණය වෙන මේ මූලික කොටස් පහම එකවර වෙනස් වෙනවා. ඒ නිසා මේ ego self states 6 ක්‍රියාත්මක වෙන්නේ හරියට ඔබ තුල සිටින වෙනස් විදිහේ පුද්ගලයින් 6 දෙනෙක් වගේ. ඔබ අහලා ඇති සමහරු කියනවා මගේ යකා උස ගන්න එපා, රතු කට්ට පන්නන්න එපා, එහෙම වුණොත් මම මොනවා කරයිද කියයිද කියලා දන්නේ නැහැ කියලා. ඒ වගේම ඔබ දැකලා ඇති සමහර පුද්ගලයෝ මත්පැන් පානය කළාට පස්සේ වෙනස්ම විදිහේ චරිතයක් මතුවෙනවා. ඔවුන්ගේ කතා විලාශය, වචන, අදහස්, ප්‍රතිපත්ති මේ සියල්ලම වෙනස් වෙනවා. සමහරු කියනවා මගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා, හොඳ කෙනෙක් වගේම නරක කෙනෙක් ඉන්නවා කියලා. නමුත් දැන් ඔබ දන්නවා ඔබ තුල දෙන්නෙක් නෙමෙයි 6 දෙනෙක් ඉන්නවා. හැම මිනිසෙක් තුලම අඩු වැඩි වශයෙන් යක්ෂයෙකුත් ඉන්නවා, දෙවියෙකුත් ඉන්නවා, දුර්වලයෙකුත් ඉන්නවා, යෝධයෙකුත් ඉන්නවා, තුවාල වුණු ඩැමේජ් වුණු පොඩි ළමයෙකුත් ඉන්නවා, ආලෝකවත් සුන්දර දක්ෂ ළමයෙකුත් ඉන්නවා. ඔබ තුල තිබෙන ඩුවලිටි ස්වභාවයට, ද්වයතාවයට හේතුව මෙයයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ inner voices, ප්‍රතිපක්ෂ මනෝවිතර්ක ඔබ තුල ඇතිවෙන්නෙත් මේ self states 6 නිසායි. මේ self states 6 තියෙන එකිනෙකට නොගැලපෙන පරස්පරතාවයන් නිසා, ප්‍රතිපක්ෂ ස්වභාවය නිසා මේවා එකිනෙකින් වෙන් වෙලා තනි තනිවමයි ක්‍රියාත්මක වෙන්නේ. මනසේ සිදුවෙන සියලුම ගැටලු සහගත ක්‍රියාකාරීත්වයන්ට හේතු වෙන්නේ මේ self states 6 වරින් වර ස්විච් වීම නිසා personality එකේ සිදුවෙන දෝලණය වීම. ඔබේ relationships වල ඇතිවන බොහෝ ගැටලු වලට හේතු වෙන්නේත් මේ self states වල එකිනෙකට වෙනස් විදිහේ ක්‍රියාකාරීත්වයන් නිසා ඇතිවන මත ගැටුම් සහ වැරදි වැටහීම්. විශේෂයෙන්ම victim, shadow සහ wounded child කියන self states තුනේ ස්විච් වීම සහ ක්‍රියාකාරීත්වය පුද්ගලයෙකුගේ මානසික ස්ථාවර බව නැති වෙලා දුර්වල වෙන්න හේතු වෙනවා. ඔබේ ආත්ම විශ්වාසය, මානසික ශක්තිය සහ energy level එක වරින් වර අඩු වැඩි වෙන්නේත් මේ self states වල ස්විච් වීම අනුවයි. තරහ, දුක, බය වැනි හැඟීම් පාලනය කර ගැනීමටත්, යහපත් මානසික මට්ටමක් පවත්වා ගැනීමටත්, negative inner voices වලට යටත් නොවි ඔබේ targets වලට යන්න අවශ්‍ය විදිහට මනස මෙහෙයවීමටත් මේ self states ගැන අවබෝධය ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම depression, bipolar, OCD, panic attacks වගේ mood disorders සහ anxiety disorders සුවපත් කර ගැනීමටත්, borderline personality disorder සහ dissociative identity disorder වගේ සංකීර්ණ සහ පීඩාකාරී personality disorders සුවපත් කරගෙන මනස ස්ථාවරව පවත්වා ගැනීමටත් මේ ego self states 6 ගැන දැනුම සහ අවබෝධය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා life coaching academy master class එකෙන් ඔබේ ජීවිතයට ලැබෙන වටිනාම දැනුම විදිහට මේ self states 6 ගැන හරියටම ඉගෙන ගන්න. මේ self states 6න් victim, shadow, predator සහ spirit කියන self states 4 අයිති වෙන්නේ ඔබේ වැඩිහිටි පෞරුෂයට. ඒ නිසා මේවට adult self states කියලා කියනවා. එතකොට wounded child සහ wonder child කියන self states 2 අයිති වෙන්නේ ඔබේ අභ්‍යන්තර ළමා පෞරුෂයට. ඒ නිසා මේවට inner child self states කියලා කියනවා. හොඳයි. අද ඔබ ඔබේ ego self states 6 ගැන මූලික විස්තර ඉගෙන ගත්තා. Inner voices වල duality එක ගැන සහ self states වල switch වීම ගැනත් ඉගෙන ගත්තා. අපි ඊළඟ master class එකෙන් ඔබේ adult self states 4 ගැන විස්තර වශයෙන් ඉගෙන ගමු. අද master class එකෙන් ඉගෙනගත්තු දේවල් සම්බන්ධව ඔබේ අත්දැකීම් සහ ඔබට තිබෙන ගැටලු පහලින් comment කරන්න. අපි ඉදිරි පාඩම් වලින් ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබා දෙනවා. ඔබේ ජීවිතයේ හරවත් වෙනසක් ඇති කරගන්න ඔබත් life coaching academy YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ මාස්ටර් ක්ලාස් පාඩම් මාලාව ඉතාම කැපවීමෙන් යුතුව මුල සිට පිළිවෙලින් අධ්‍යයනය කරන්න. දුක් විඳ ඇති, තනි වෙලා හිටිය ඇති, ඉවසුවා ඇති. මේ ගෙවෙන්නේ ඔබේ ජීවිතයේ වටිනාම කාලයයි.
තවත් පමාවෙන්න එපා. lifecoach.lk වෙතින් ඔබට ලබා දෙන මේ දැනුම, ශක්තිය, පුහුණුව සහ මඟ පෙන්වීම තුළින් ඔබටත් පුළුවන් ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න.